ආයුබෝවන්. කතා කරන පොත් එක්කයි අපි අදත් කතා කරන්නේ. ඉතින් අපි කතා කරන්න අද දවසේදී තෝරාගත්ත තවත් නව කතාවක්. මේ පිළිබඳව අපි ටිකක් කල්ගත වෙලා හරි කතා කරන එක හොඳයි කියලා හිතුනේ. එකක් මේ ලේඛකයාව අපිට සාමාන්‍යයෙන් ටිකක් ගෙන්න ගන්න ටිකක් අමාරුයි. මොකද කාර්ය බහුලත්වය නිසා වෙන්න එතුමට මේ වැඩසටහන සහභාගී වෙන්න තිබුණු ඉඩකඩ ටිකක් අඩු වුණා. බණ්ඩර මැරූ උන් මේ නම කියනකොට මං හිතනවා ඔබ දන්නව ඇති මේ නව කතාව පිළිබඳව විශාල කතා බහක් ඇති වුණා 2015 වසරේදී. ඒකට හේතුව තමයි 2015 අවුරුද්දේ අපේ රටේ පැවැත්වෙන ප්‍රධාන පෙළේ සාහිත්‍ය සම්මාන උළෙලවල් ගණනාවකදීම ඇගීමට පාත්‍ර වුණා මේ නව කතාව. ඒ ඇගීමට පාත්‍ර වුණු නව සම්මාන උළෙලවල් ගැන මම සිහිපත් කරනවා නම් විශේෂයෙන් ස්වර්ණ පුස්තක සම්මාන උළෙල ගැන කතා කරොත් ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසන් වටේ ප්‍රධාන පොත් පහක් අපි තෝරා ගන්නවා. ඒ ප්‍රධාන නවකතා පහ අතරට මේ බණ්ඩර මැරූ උන් කෘතිය ඇගීමට ලක් වෙනවා. හැබැයි ඊට එහෙන් ගියොත් අපි කතා කළොත් එහෙම 2015 වසරේදී රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම නවකතාවට හිමි සම්මානය දිනාගන්නෙත් මේ බණ්ඩර මැරූ උන්. ඒ වගේම විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙලෙත් මේ නවකතාව ඇගීමට ලක් වෙනවා. මේ ආදි වශයෙන් ගොඩගේ සම්මාන උළෙලේ ඇගීමට ලක් වෙනවා, නිර්දේශ වෙනවා. ඉතින් මේ ආදි වශයෙන් අපේ ජාතික මට්ටමේ තියෙන සම්මාන ප්‍රධාන සම්මාන උළෙලවල් සියල්ලකම 2015 වසරේදී ඇගීමට පාත්‍ර වෙනවා මේ නවකතාව. කවුද මේ නවකතාව ලියන්නේ කියලා මේ වෙනකොටත් ඔබ දන්නවා. සාහිත්‍යවේදී සේන තොරදෙණිය මහතා. ඉතින් අපි ආරාධනා කළා එතුමාට බණ්ඩර මැරූ උන් ගැන කතා කරන්න. ආයුබෝවන් ඔබතුමාට. හොඳයි, මම මුලින්ම මේ අපි චුට්ටක් කතා කරමු. මොකද 2015 වසර ටිකක් සුවිශේෂී වර්ෂයක් වුණා. මොකද මේ කෘතිය ඒ ප්‍රධාන පෙළේ සම්මාන උළෙලවල් ගණනාවකදීම ඇගීමට ලක් වුණා සහ සම්මාන දිනාගත්තා. මම පොඩ්ඩක් ඒ මතකයේ ගැන අවදි කරොත් මම ඔබතුමාගෙම වඩාත් සෑහීමටපත් වෙනවා. ඔබ කලින් ප්‍රකාශ කළ විදිහටම ඔය ප්‍රධාන පෙළේ සාහිත්‍ය සම්මාන උළෙලවල් වලට මේ ග්‍රන්ථය නිර්දේශ වුණා. ඉන් එහාට කතා කරනවා නම් ස්වර්ණ පුස්තක සම්මානයේ අවසාන වටේට අවසාන කෘති පහ අතරට බණ්ඩර මැරූන් කෘතියත් නිර්දේශ වුණා. ඒ වගේම රාජ්‍ය සාහිත්‍ය සම්මානයේදී ඔබ කිය හැටියට 2015 හොඳම නවකතාව වශයෙන් තේරුණේ බණ්ඩර මැරූන් නවකතාවයි. චිත්‍ර ශිල්පය ඔබ හදාරා තිබෙනවද? චිත්‍ර ශිල්පය මම වෘත්තියක් හැටියට හදාරලා නැහැ. නමුත් මම චිත්‍ර ශිල්පය ගැන විශේෂ ලැදියාවක් දැක්කුවා කුඩා කාලයේදී. ඒ වගේම මම පෙරදින විශ්වවිද්‍යාලෙ හිටිය 1960 ඊතර වගේ ඒ කාලයේදී මම චිත්‍ර ඇඳා. ඒ වගේම එකල පෙරදින විශ්වවිද්‍යාලයේ පැවතුණ කැම්පස් ආර්ට් එක්සිබිෂන් කියලා අවුරුදු කිහිපයක් පැවතුණ එහෙම චිත්‍ර ප්‍රදර්ශන. ඒ චිත්‍ර ප්‍රදර්ශන වලට මම මගේ චිත්‍ර ඉදිරිපත් කරලා තියෙනවා. මට මතකයි 1963 වර්ෂයේදී මට හේතෙන්නේ දෙවෙනි ස්ථානය. එතකොට එතෙන්දී අර විශ්වවිද්‍යාලයේ තිබුණා මේ ෆයින් ආර්ට්ස් කියලා පුස්තකාලේ වෙනම අංශයක්. මම ඔතෙන්ට ගිහිල්ලා මේ චිත්‍ර කලාව පිළිබඳව පොත් කියවනවා. ඒ වගේම මට අර දෙවෙනි ස්ථාන දෙකක් ලැබුණා කිව්වනේ. එතෙද්දී අපිට මට ලබා දුන්නේත් ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පී 3 දෙනෙකුගේ ග්‍රන්ථ තමයි මට තෑගි හැටියට ලැබුණේ. මට දැන් මතකයි වැන්ගෝගේ කෘතියක්, වැන්ගෝ පිළිබඳ කෘතියක්, ඒ වගේම සේසන් ගෝගෑන් ඒ වගේ ප්‍රධාන පෙළේ චිත්‍ර ශිල්පීන්ගේ සා පිකාසෝගේ පොතක් තමයි මට තෑගි වශයෙන් ලැබුණේ. ඉතින් මේවා කියවීමෙනුත් අර ලලිත කලා අංශය විශ්වවිද්‍යාලයේ පුස්තකාලයේ ඒ පොත් කියවීමෙනුත් චිත්‍ර කලාව පිළිබඳව මට විශේෂ උනන්දුවක් ඇති වුණා. ඒ වගේම මම හැදෑරීමක් කරා.
අර වෘත්තීය වාසයෙන් නෙවෙයි ස්වයං හැදෑරීමක් කෙරුවා චිත්‍ර ශිල්පීන් ගැන ඒ වගේම විවිධ සන්දර්භ ගැන ආකෘති ගැන එතකොට මේ බඳු නවකතාවක් ලිවීමේදී ඒ මට අර මුලින් චිත්‍ර ශිල්පය ගැන කියවලා චිත්‍ර ශිල්පීන් ගැන කියවලා තිබුණු දැනුම මට කොක ප්‍රයෝජනවත් වුණා ඒකට හේතුව තමයි බණ්ඩර බැරෝන් නවකතාව ගිරිදේව නමැති ලෝක ප්‍රකට ඒ කියන්නේ ලෝක සම්භාවනයට පාත්‍ර වූ ඒක කල්පිත චරිතයක් ඒ ලෝක සම්භාවනයට පාත්‍ර වූ චිත්‍ර ශිල්පයේ පිළිබඳව ඒ නවකතාව ලියන්න මට මූලික හැකියාව ලැබෙන්නේ එතන ඒ හැදෑරීම තුලයි දැන් මේ නවකතාවේදී බණ්ඩර මැරු උන් කියලා අපි මේකට නම දැම්මද මේ ගිරිදේව කියන චරිතය අර කිව්වා වගේ ලෝක ප්‍රකට ලෝකේ සම්භාවනාවට පාත්‍ර වෙච්ච මේ චිත්‍ර ශිල්පියෙක් දැන් චිත්‍ර ශිල්පය ගැන කතා කරනකොට අද ලංකාවේ බොහොම කේදාන්විත කතන්දරයක් තමයි තියෙන්නේ එදා සහ අද එක බලනකොට දැන් මේ චිත්‍ර ශිල්පය විතරක් නෙමෙයි මේ අපේ ජීවිතය මේ අපේ සමාජය එහෙම නැත්නම් මේ අපේ කර්මාන්තය මේ මේ සියල්ලක්ම මේ නවකතාව හරහා ගිරිදේව චරිතය ඇතුලේ කියවෙනවා. ඔව්. දැන් මෙතෙන්දී ඒ ගිරිදේව සමග ඈඳුණු ගිරිදේවගේ චරිතයට ඈඳුණු ප්‍රධාන චරිත කිහිපයක් තියෙනවා. එකක් තමයි කුඩාදේව කියන ගිරිදේවගේ බාල සහෝදරයා. ඇත්තටම ගිරිදේව චිත්‍ර ශිල්පියෙක් බවට පත් කරන්නේ එයා. එයාගේ බාල සහෝදරයා. බාල සහෝදරයාගේ වෑයමේ. ඊළඟට රතු මහත්තයා කියලා. රතු මහත්තයා කියලා චරිතයක් තියෙනවා ප්‍රාදේශීය මට්ටමේ දේශපාලනයේ කරන පැරණි වාමාංශික පැරණි විප්ලවවාදී එක්. අද හොයාගන්න නැති. අද හොයාගන්න බැරි කියන්නේ හේතුව ප්‍රාදේශීය මට්ටමේ හිටපු දේශපාලකයෝ මොනතරම් ගෞරවාන්විතව මොනතරම් උත්තරීතර තත්ත්වයට පත් වුණාද කියන එක මේ රතු මහත්තයා කියන චරිතේ නැත රතු සභාපති කියලාත් කියන රතු මහත්තයා කියලාත් කියන චන්ද්‍රසිරි චන්ද ගුණ ගුණ ගුණචන්ද්‍ර කියන නම තියෙනවා ගුණචන්ද්‍ර නමින් තමයි යා එතකොට ඒ මගින් ඒ 1960 ගණන්වල අවසානයේදී 70 ගණන් වෙනකොට වැළලුණු ඒ වාමාංශික දේශපාලනයේ ප්‍රෞඩත්වය මහිමය උදාරත්වය එබඳු ප්‍රාදේශික දේශපාලනයක් තිබුණාද කියන එක පැහැදිලි කරනවා. ඒ වගේම ඔබ කිව්වා වගේම වටපාන කියන වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරයාගේ චරිතය. එතකොට තේනි කියන පස්සේ ගිරිදේවගේ බිරිඳ බවට පත්තුණු ඒ කලා විචාරිකාවක්. ඒ චරිත ඔස්සේ තමයි මේ නවකතාව ගොඩ නැගෙන්නේ. දැන් ඔබ කිව්වා වගේ තේනි වැනි උදාරතර කලා විචාරිකාවක් වුණත් 1977 පස්සේ ඇතිවෙච්ච විපර්යාසය නිසා අර සියල්ල මුදලට ආර්ථිකයට ගැට ගැහුණ නිසා කලාව ව්‍යාවුණත් ගිරිදේව ලවා අර වෙළඳපොළ සඳහා පිටරට වෙළඳපොළ සඳහා විදේශීන් සඳහා චිත්‍ර අඳවා ගන්න තත්ත්වයට පත් වෙනවා. ඊට වැඩිය ඛේදවාචකයක් මෙතන තියෙනවා. පස්සේ ඔබ දන්නවා මේ ලංකාවේ NGO ව්‍යාපාරයක් මේ විදේශීය තානාපති කාර්යාල සමග සම්බන්ධ වෙලා මේ ඩොලර් සහ පවුන් සමග යෙන් සහ ක්‍රෝනර් සමග අපි සියල්ල විකුණු සමාජයක් හැදෙනවා. ගමදෙනු කරන මිනිසුන්ගෙනුත් අන්තිමේදී ගිරිදේවට එක තානාපති කාර්යාලයක් මගින් කියනවා මේ කාන්තාවගේ පීඩනය පෙන්වන්නට කියන එක. මොකද කාන්තාවගේ පීඩනය පෙන්වන එක ගිරිදේවට ඒතර ප්‍රශ්නයක් උනේ නැහැ. මොකද එයා කාන්තාවගේ ගැමි කාන්තාව ගැන, ඒ වගේම තේවතුකරේ කාන්තාවන් ගැන, ඒ වගේම විශේෂයෙන්ම රබර් ඇසිඩ් යුවතිය කියලා එකක් තියෙනවා. මොකද ඇසිඩ් ගස්සපු නිසා ස්වාමි පුරුෂයා විසින් අර රූපශ්‍රිය විකෘති වෙලා ඒ එබඳු අයගේ පවා චිත්‍ර ඇඳපු කෙනෙකුට කියනවා මේ උතුරේ
යුද්ධයෙන් පීඩා වෙච්ච මේ වැන්දපෝ ගැන මේ යුද්ධයෙන් අනාථ වෙච්ච අය ගැන අඳින්න කියලා තානාපති කාර්යාලයේ බලපෑම් කරනවා. ඉතින් ඒ කලාව මම හිතන්නේ මේ ඒ විදිහට මේ විකෘති තත්ත්වයට කලාවේ තියෙන පරිහානියටපත් වීම කලාවේ තියෙන උත්තරීතරතාවය නැති වෙන නැති කරන තත්ත්වයට පත් වෙන ආකාරය පවා මේ නවකතාවේ කියවෙනවා. මෙවැනි නවකතාවක විශේෂත්වයන් දැන් යම් යම් නිර්මාණකරුවන් සාහිත්‍යවේදීන් විසින් එක් එක් කාල සීමාවන් වලදී ලියවුණු නවකතා තියෙනවා. දැන් සමහර අවස්ථාවන් වලදී මේ නර්තනය අපේ නර්තන කලාව මගින් මේ අපේ කලා විනාශ වීමේ පැතිකඩවල් සමාජයේ අපි දැකපු අවස්ථා තියෙනවා නවකතා වලින්. ඒ වගේම මම හිතන්නේ තොරදෙනි මහත්මයාගේ මේ කතාවේ විශේෂත්වය උනේ මේ චිත්‍ර ශිල්පියෙක් කියන එක නිකම්ම චිත්‍ර අඳින චිත්‍ර ශිල්පියෙක් නෙමෙයි. ලෝකයේම අවධානය දිනාගත්තු සම්භාවනාවට පාත්‍ර වෙච්ච චිත්‍ර ශිල්පියෙකුට අවසානයේදී මෙතන මේ චිත්‍ර ශිල්පියා කියලා කියන්නේ අපේ සියලුම අපේ රටේ කලාව එක පැත්තකින්, අනිත් එක සමාජ වටපිටාව සහ දේශපාලනය. ඉතින් මේ සියල්ල නියෝජනය වෙනවා මේ ගිරිදේව චරිතය සහ එහි වටපිටාවත් එක්ක බැඳිච්ච සෙසු චරිතය. ඉතින් මේ හා සම්බන්ධව ලියවිච්ච නව කතාවක් තමයි බණ්ඩරමැරෝ උන්. ඉතින් මේ පිළිබඳව බොහෝ දෙනා මම හිතන්නේ 2015 වසරේ මේ සම්මානයට පාත්‍ර වීම විශේෂයෙන්ම සාහිත්‍ය විශේෂයෙන් අපේ සාහිත්‍ය උළෙලවල් වලදී ඇගීමට ලක්වීමත් සමග කතා බහට ලක් වුණා. ඒ නිසා තමයි අපි මේ වැඩසටහන තුළින් ඒ පිළිබඳව කතා කරන්නේ. කෙටි විරාමයක් අරගෙන යලිත් හමුවෙමු. විරාමෙන් පසු අපි යලිත් සම්බන්ධ වන්නේ කතා කරන පොත් සමගින්, සාහිත්‍යවේදී සේන තුරදෙනි මහතා සමගින්. අපි අද දවසේදී කතා කරනවා ඔහු විසින් රචනා කරන ලද බණ්ඩරමැරෝ උන් කියන මේ නවකතාව පිළිබඳව. 2015 වසරේදී ඇගීමට ලක්වුණු කතා බහට ලක්වුණු මේ නවකතාව පිළිබඳව මම කැමති ඔබෙන් දැනගන්න තොරදෙනි මහත්මයා. දැන් අපි නවකතාවක් හෝ යම් නිර්මාණයක් තුළ දැන් කෙනෙකුට කියන්න පුළුවන් අපිට මේ සමාජයේ ලොකු දෙයක් කරන්නට බැහැයි කියලා. හැබැයි මම හිතනවා දැන් යුද්ධය හා සාමය වගේ අපි නවකතා කියුවෙන් පස්සේ ලොකු දේවල් රටක් පෙරලන්න, රටක් හදන්න, රටක් නැති කරන්න, නායකින් බිහි කරන්න, නායකයන් නැති කරන්න මේ සියල්ලක් අපිට පුළුවන් සාහිත්‍ය නිර්මාණයක් කරහා. මම කැමතියි ඔබතුමාගෙන් ඒ පිළිබඳව අදහසක් දැනගන්න. දැන් නවකතාවක් කිව්වහම මගේ විශේෂ නිර්වචනයක් තියෙනවා නවකතාව පිළිබඳව. මොකද ඒක නිකම්ම නිකම් ලියවිල්ලක්, හුදු ලියවිල්ලක් හෝ කතා පුවතක් දැක්වීමක් නෙවෙයි. මොකද නවකතා කරුවා සමාජ සංවර්ධනයට, ඉතිහාසයේ ප්‍රගමණයට දායක වන්නා වූ චරිත සමූහයේ මේ ජීවිත කෝෂ්ඨාගාරයේ ඇතුළාන්තය හෙළි කරන කෙනෙක්. ඒ වගේ ඒ සමාජ ප්‍රගමණයට, සමාජ සංවර්ධනයට දායක කරනව ඒ වගේ චරිත ගණනාවක් අතුලන්තය හෙළි කරනවා වගේ මේක එහෙම එළිදරව් කරන ඓතිහාසික ලේඛනයක් නවකතාවක් කියන්නේ. එතකොට ඒක ඓතිහාසික ලේඛනයක් වන නිසාම එය ඉතිහාසය මත සිටුවන්න පුළුවන්, පදනම් ස්ථාවරව පවත්වන්න පුළුවන්. ඒ නිසාම අර සැබෑ චරිත වගේම සැබෑ සිදුවීම් නවකතාව උරා ගන්නවා. එතකොට මම විශ්වාස කරන්නේ ඉතිහාසය නිර්මාණය කරන්නේ ජනතාව. එතකොට ඉතිහාසය ගොඩනගන්න ජනතාව, ඉතිහාසය වෙනස් කරන්නේ ජනතාව. ඒ අනුව ඉතිහාසය නිර්මාණය කරන්නන්, ගොඩනගන්නන් හා වෙනස් කරන්නන් වශයෙන් නවකතාවෙන් පිළිබිඹුවෙනවා ඒ ඉතිහාසයේ කැඩපතක් වගේ තමයි නවකතාව කියන එක. එතකොට ඒක ඉතිහාසයේ කැඩපතක් මේ කාරණා නිසාම. එතකොට ඒක ඉතිහාසයේ, නවකතාව ඉතිහාසයේ කැඩපතක් වෙන නිසාම අර සමාජ, දේශපාලන, ආර්ථික, සංස්කෘතික තතු මේ නවකතාව මගෙන් දැක්කේනවා. මොකද නවකතාකරුවෙක් වශයෙන් මම මගේ යුතුකම හැටියට මා සලකන්නේ මෙන්න මේ කාරණා අනුව නවකතා ලිවීම පිළිබඳවයි. මොකද මා ලියූ හැම නවකතාවක් වගේ මේ තත්ත්වයන් ප්‍රකාශ වෙනවා.
හොඳයි අපි පරිවර්තන සාහිත්‍ය ගැන දැන් අපි පරිවර්තන සාහිත්‍යයේදී අපි විවිධ කතා තෝරාගෙන පරිවර්තනය කරනවා. හැබැයි මට හිතෙනවා දැන් අපි මේ මේ ස්වීය නිර්මාණයක් වුණාම දැන් තමන් ස්වාධීනව යමක් නිර්මාණය කරාම ඒකේ ප්‍රබලත්වය අපේ රට පිළිබඳව හිතන්න අපේ සමාජය පිළිබඳව හිතන්න දේශපාලන වටපිටාව පිළිබඳව හිතන්න අපිට මට හිතෙනවා ඊට වඩා ලොකු මෙහෙවරක් අපේ සාහිත්‍ය වේදින්ට කරන්න පුළුවන් කියලා. නෑ මෙහෙමයි දැන් ස්වතන්ත්‍ර කෘති වගේම පරිවර්තනයක් තිබිය යුතුයි. මොකද පරිවර්තනය නිසා ලෝක සාහිත්‍යයට විශේෂ කවුලුවක් විවෘත වෙනවා. දොරක් ඇරෙනවා. ඔව්. මොකද ඒ විදේශ භාෂාවන්ගෙන් ඒ මුල් කෘති කියවීමට බැරි අපේ පාඨක ජනතාවට විශේෂ සේවයක් වෙනවා. එතකොට ස්වතන්ත්‍ර කෘති වගේම පරිවර්තන තිබිය යුතුයි. මාත් පරිවර්තන කර නවකතා එහෙම පරිවර්තන කරලා තිබෙනවා. මම අප්‍රිකානු සාහිත්‍ය ගැන මම විශේෂ හැදෑරීම් කරපු කෙනෙක්. ඒ අනුව මම අප්‍රිකාවේ ප්‍රධාන පෙළේ නවකතාකරුවන්ගේ නවකතා කීපයක් කෙටි කතා හැම මම පරිවර්තන කරලා තියෙනවා. ඒ වගේම මාව සේතුන් ඇතුළු චීන විප්ලවයේ නායකයන් ලිවූ කවි සිසිර වලාකුළු කියලා මම වෙනම ග්‍රන්ථයක් හැටියට සම්පාදනය කරලා තියෙනවා. එතකොට පරිවර්තන අවශ්‍යයි ස්වතන්ත්‍ර කෘතිත් අවශ්‍යයි. මේ දෙක එහෙම තුලාවකට දාලා සංසන්දනය කරන්න බෑ. නමුත් වැඩිපුරම දැන් අපි දැක්කොත් එහෙම සාහිත්‍ය මාසය එනවා ඊට පස්සේ සැප්තැම්බරේ වෙනකොට වැඩිපුරම දකින්න ලැබෙන පරිවර්තන කෘති. මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මොකද හොඟ දෙනෙක් හිතනවා සාහිත්‍ය ලෝකයට ඇතුළු විය හැකි ඉතාමත්ම ලේසිම මාර්ගය තමයි එක්කෝ ළමා පොතක් ලිවීම, එක්කෝ කවි පොතක් ලිවීම, නැත්තම් පරිවර්තනය කිරීම. නමුත් පරිවර්තනයක් කරන එක මුල් කෘතියට සාධාරණයක් කරන්නේ කෙසේද කියන එක ඒ ඒක ඉතා වැදගත් දෙයක්. මොකද ලංකාවේ පරිවර්තන විචාරයක් නැහැ. පරිවර්තන විචාරයක් නැත්තේ මොකද පරිවර්තන අධ්‍යයන බල කෘතිය හොඳයිද පරිවර්තන හොඳයි කියලා කියන්න බෑ එහෙම. මොකද පරිවර්තනය මුල් කෘතිය සමග සංසන්දනය කිරීමක් කරන්න ඕන. තායේ පරිවර්තිත ග්‍රන්ථය මුල් කෘතිය සමග සංසන්දනය නොකොට ඒක සම්පූර්ණයෙන්ම මුල් කෘතිය උකහාගෙන පරිවර්තන සාර්ථක පරිවර්තනයක්ද කියන එක අපිට කියන්න බෑ. නමුත් ලංකාවේ එබඳු කාර්යයක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඒක විශේෂ අමාරු කාර්යයක්. මුල් කෘතිය අරගෙන බලලා මුල් කෘතිය සමග පරිවර්තන සංසන්දනය කිරීම අමාරු දෙයක්. සමහර විට පාඨකයාට ඒක මේ පහසුවක් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ පිටරට දේවල් පිටරට ජීවිත විදේශ ජීවිත ගැන දැනගන්න උනන්දුවක් දක්වන ඇති. නමුත් මෙතන දුර්මතයක් ඇති කරලා තියෙනවා ලංකාවේ. මේ වැඩියෙන් අලෙවෙන්නේ පරිවර්තන ස්වතන්ත්‍ර කෘති දුර්වල නිසා තමයි පරිවර්තන මේ ආකාරයෙන් ජනප්‍රිය වෙලා තියෙන්නේ කියලා. මම ඒක දුර්මතයක් හැටියට සලකන්නේ. මොකද පරිවර්තනය කුමක්ද, ඒක සාර්ථක පරිවර්තනයක්ද කියන එක ගැන පාඨකයා දැන ගැනීම අත්‍යවශ්‍ය දෙයක්. ඒක පරිවර්තනය ගැන කරන විචාරකයා විසින් කළ යුතු දෙයක් වෙනවා. පාඨකයාට අධ්‍යාපනයක් ලබා දීම සැබෑ පරිවර්තන මොනවද කියන එක ගැන කියන්න. මම හිතන්නේ අපිට ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන් කෙනෙක් තමයි අද දවසේ අපි වැඩසටහනට සම්බන්ධ කරගත්තේ සීනතොර දෙනේ මහතා. විශේෂයෙන් විචාරය පිළිබඳව අපි කතා කරාම අද ලංකාවේ අපේ සාහිත්‍ය විචාරය කොතනට ඇවිල්ලා තියෙන්නේ, අපේ මොනවද අපි විචාරය කරන්නේ, අපිට මේ සඳහා තියෙන සුදුසුකම් මොනවද, මම හිතන්නේ මේවත් අපේ වැඩසටහනේදී ඉදිරියේදී කතා කරන්නට ඕනේ. අපි පසුගිය වැඩසටහනවලදී විවිධ අවස්ථාවන්දී කතා කළා අපේ විචාර කලාව කොතනද තියෙන්නේ කියලා. මම හිතන්නේ සේනතොර දිනි මහත්මයාත් අපිට තෝරගන්න පුළුවන් තවත් වටින සම්පතක් ඉදිරියේදී මේ පිළිබඳව කතා බහ කරන්නට. අද අපි කතා කළේ බණ්ඩර මැරූන් කියන මේ නව කතා පිළිබඳව සේනතොර දිනි මහතා විසින් රචනා කරන ලද, ඒ වගේම එතුමා නිර්මාණය කරපු තවත් නවකතා, කෙටි කතා, කාව්‍ය සංග්‍රහයන්, පරිවර්තන කෘතීන්, ඒ වගේම ශාස්ත්‍රීය පොතපත විවිධ ග්‍රන්ථ තිබෙනවා. අපි ඉදිරියේදී පිළිබඳව කතා බහ කරනවා. ඔබතුමාට බොහොම ස්තුතියි අපේ මැදිරියට අද දවසේ පැමිණියාට. වෙලාව බොහොම කෙටි. නමුත් අපි මං හිතනවා උපරිම ඵලදායිතාවය නෙලා ගත්ත කියලා ඔබතුමාගේ තියෙන දැනුමෙන් අපි කතා කරමු ඉදිරියටත් එතුමාගේ නිර්මාණ පිළිබඳව. ඉතින් අද දවසේ අපි කතා කළේ සාහිත්‍යවේදී සීනතොරදිනි මහතා සමගින් එතුමාගේ මේ
බණ්ඩර මැරවුන් කියන නවකතාව සම්බන්ධයෙන්. අදට අපි සමුගෙන යනවා කතා කරන පොත් වැඩසටහනින්. තවත් දවසකදී හමු වෙමු. සුබ දවසක්.